හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් තාමත් මම මේ විදිහට අරගෙන එන්නේ කලින් මම ඔයාලට ගෙනාව වීඩියෝ වල ඉතුරු කොටස් ටික. ඉතින් අද මම අරගෙන එන්නේ මහසෑයට ගියපු වෙලේ අපි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්නත් ගියානේ. අද මම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ වන්දනා කරන්න ගිය වීඩියෝ එක තමයි මේ විදිහට අරගෙන එන්නේ. මොකද මහසෑයට අපි ගියපු වීඩියෝ එක ගොඩාක්ම ගොඩක් දිගයි. ඉතින් ඒ නිසා මට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මං හිතුවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගිය වීඩියෝ එකත් මේ විදිහට අරගෙන එන්න ඕනේ කියලා වෙනම. ඉතින් අපි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න යන වෙලාවේදී උඩමළුව වහලා තමයි තිබුණේ. ඔන්න දැන් තමයි දෙකට විවෘත කරේ. අපි මේ වෙලාවේ තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩමළුවට මේ විදිහට ආවේ. ඒ නිසා තමයි කවුරුත් නැති සෙනග නැති වෙලාවක් වගේ ඔයාලට මේ වීඩියෝ එක බලද්දි හිතෙන්නේ. ඇත්තටම විනාඩියක්වත් ගියේ නෑ. පුදුම සෙනගක් පිරුණා උඩමළුවට. ඉතින් ඔයාලටත් ඇහෙනව නේද උලඟට මේ බෝපත් සෙලවෙන හඬ? ඇත්තටම මං හරිම ආසයි ඒ හඬ අහගෙන ඉන්න. ඇත්තටම හිත නිවෙන භාවනාවක් වගේ. දැන් නම් එන්නේ එන්නම වගේ සෙනඟ පිරෙනවා. ඔයාලට පේනවනේ. ඇත්තටම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරගන්න මමත් ආවේ සෑහෙන කාලෙකට පස්සේ. ඉතින් ඔයාලත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරගන්න ඇවිත් ඇති කියලා මම හිතනවා. වන්දනා කරන්න ආසාවෙන් ඉන්න ඒත් වන්දනා කරගන්න එන්න විදිහක් නැති අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්න හිතුවේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම පුළුවන් ඉක්මනින් දවසක ඇවිල්ලා යන්න, වන්දනා කරගෙන යන්නත් එන්න. ඔයාලටත් ඇහෙනව නේද දේව කන ලව්වක්, එහෙම නැත්නම් යාතිකාවක් වගේ දෙයක්? ඇත්තටම එතන සිද්ධ වෙන්නේ අවුරුදු දැන් 2300කටත් වඩා වැඩි කාලයක් ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේව ආරක්ෂා කරන කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ වෙනුවෙන් තමයි මේ විදිහට කන්නලව් කරන්නේ, යාතිකා කරන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ආශිර්වාදය අරගෙන මේ බෝධින් වහන්සේ වන්දනා කරන්නේ හැමෝටම සතුට සෞභාග්‍ය නිරෝගී සම්පත ලැබෙන්න කියලා තමයි මේ විදිහට ප්‍රාර්ථනා කරන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව තමයි මේ විදිහට අනුරාධපුරේ රෝපණය කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ යන්නේ ඒ දක්ෂිණ ශාඛාව පිහිටලා තියෙන පැත්ත බලන්න. ඇත්තටම දැන් ඒ දක්ෂිණ ශාඛාවේ ආරක්ෂාව සඳහා රත්තරන් පාට මේ විදිහට කණු හිටවලා ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රඳවලා තියෙනවා ආරක්ෂාවට. ගොඩක් අය මේ රන්නටත් ඇවිල්ලා වන්දනා කරනවා හිස තියලා. ඒත් ඉතින් ඒකේ ඇත්ත නැත්තම මම හරියටම දන්නේ නැහැ. ඒ ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ බෝගහලඟ ලේනු රංචුවක් හිටියා, ලේන් පැටව්, ඒ වගේම ගිරව් හිටියා. එයාලට කිරිහාර එහෙම අයින් කරන ඒවා දාලා තියෙන නිසා එයාලා ඒවා කන්නේ නැවිත් හිටියේ. මේ පේනවනේ ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ වන්දනා කරලා ඉවර වෙලා අපි දැන් මහසෑයට තමයි ආපහු යන්නේ. අපි දවස් දෙකක්ම මහසෑය ළඟ ඉන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ වීඩියෝ එක ඉස්සරහට මම ඉක්මනට අරගෙන එන්නම්. එතකල් ඔයාලා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් මම ඔයාලගේ මේනු.